මට මේ වේදිකාවට ගොඩ වැදුණු මේ සියලු දෙනාට තමන්ට කියලා පෞද්ගලික අපේක්ෂාවක් කිසිවක් නැහැ. මේ හැම දෙනාම ඇවිල්ලා තියෙන්නේ අපේ රට මේට වඩා හොඳ රටක් බවට පත් කරන්න ඕන. අපේ රටේ ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් උරුම කරලා දෙන්න ඕන. ඔන්න ඕක වෙනුවෙන් අපි දේශපාලනය කරන්න. එහෙනම් මොකද කරන්න ඕන? ජනතාව තුල මේ දේශපාලකයා තුල දෙන කුකුස ටිකෙන් ටික අයින් කරන්න ඕන. ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? දේශපාලකයා ජනතාවට ආදර්ශ දෙන්න පටන් ගන්න ඕන. 1. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැට පහෝසි. 2. මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත්‍ර අහෝසි. 3. ඇමතිවරුන්ට ගෙවල් දෙන්නේ නැත. 4. ඇමතිවරුන්ගේ ගෙදර ලයිට් බිල් වතුර බිල් ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත. 5. මන්ත්‍රීවරය ඇමතිවරය එනකොට පිටිපස්සේ වාහන හතාට නැත. 6. ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපද අහෝසිය. 7. කැබිනට් ඇමතිවරු 25යි. ඊට සරිලන නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරුගේ ජාතියක් නැත. ඊළඟ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපද නැත. විශ්‍රාම ගිහිල්ලා ඉන්න ජනාධිපතිවරු බලාගන්නේද නැත. රට පුරා තියෙන ජනාධිපතිවරුන්ගේ මන්දිර වලින් කොළඹ එකක් විතරක් තියෙනවා. අනිත් ඒවා සියල්ල අත්තරිනු ඇත. අනුර කුමා දිසානායක අපේ ආමතුරුවනේ ඊයේ රැස්වීමකදී වෛරය වපුරනවා. මම ජනාධිපති වුණාම විශ්‍රාම වැටුප නවත්තනවා. පච අනුර කුමාර කියන්නේ පච. අනුර කුමාර දිසානායකගේ පක්ෂේ සියලුම හිටපු මන්ත්‍රීවරු විශ්‍රාම වැටුප ගන්නවා. ඊළඟට කියනවා විශ්‍රාම වැටුප නවත්තනවා, මන්දිර නවත්තනවා. ලාල්කාන්ත පහුගිය දවස වෙනකන් හිටියේ වියත්පුර නිවාස සංකීර්ණේ. ලාල්කාන්තගේ කටින්ම පිළිගන්නවා මටත් විශ්‍රාම වැටුපකට හිමිකමක් තියෙනවා කියලා. ඊළඟට කියනවා මන්දිර ටික පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ගෝඨාභය ජනාධිපතිතුමා මන්දිරය පාවිච්චි කරේ නැහනේ. නිර්යාණය ගෙදරිද කරේ, රටපාලනය කරේ. එහෙම රටපාලනය කරා කියලා ගෝඨාභයට ඉන්න දුන්නද? ආරක්ෂකයෝ අයින් කරනවලු. ආරක්ෂකයෝ 2500 ඉඳලා 250ට අයින් කරගත්ත ගෝඨාභය ජනාධිපතිතුමාට ඉන්න දුන්නද? වාහන 10 දොලා ගියපු ජනාධිපතිවරයා වාහන 3ට බස්ස ගත්ත ගෝඨාභය ජනාධිපතිතුමා එළවන්න නැතුව අතහැරියද? ඒ සියල්ල කරන ජනාධිපතිවරයෙක් බවට පත් වුණා ගෝඨාභය ජනාධිපතිතුමා. අනුරට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ කරන්නේ අනුර වෛරය වපුරන එක. අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැහැ රට හදන සැලැස්ම. ඒ නිසා අනුර කුමාර දිසානායක හැමදාම කරේ කට ඇරලා පච කියපු එක විතරයි.